ඉතින් ගොඩ අදනෙක් ඉල්ලිීමම තිබුණ ස්ටරිස්ටික්ස්ෝයිට දෙදා ස්විිස්ස පේපයක සසාගච්ා කරන්න කියලා ටටික් එමනැත්තං මේ කලින් තිබිච්ච සිලබස්සගේ අන්තිම පේපක එතකොට දැන් මේක ගත්තාහම කලින් වගේම තමයි ප්‍රශ්න පහක් තියනවා පැයාතරකදී පැදයකදී ප්‍රශ්න හතරක් කරන්න තියෙන්නේ ඉති කවම හරි මම මේක ඉතින් සාකච්චාක් කර නවා හැබැ අපට ලොකු කාලයක් නැති නිසා ඉස්සරහට මේක තියරිකොටස් මම ලොකුවට කතා කරන්නේ නැහැ ගනන් හදන ටිග තමයි මම මෙතැන්දි ෆෝකස් කරන්නේ. ඉතින් ඒ නිසා තිරිකොටස් කොමත් බලා ගැන පුළුවනි නෝටකින් ඒ නිසාි එතන ස්රාට යාමමු ඉතින් අපි බලම් පලනි පශ්න මුලින් ඩිස්ටිං බින් ස්කපව ටරිස්ටිකන් ඉන්ෆරන්සල් ටඩිස්ටික් කියල් තමයි අහන්නේ. ඉති මෙම ඒකට අපිට කියන්න පුළුවන් ඩිස්කපව්ස් ටස්ටික්යන් අප ඩේට එකතු කරපු ේට සමරයිස් කල්ල ප්‍රසට් කරන දේවල් තමයි එතන තියන ඉන් රන්සල් ටඩිස්ටික්යන්ි බාගත්තු දේට ඇසුරන් වඩාත් ලක පොපිලේෂණ එක ගැනන් සම්බල්ලක ඩේට ඇසුර පොපපිලේෂණ එකක් ගැන අදසක් ලබා ගැනීමේ ඒ කියලා අපිට කියන්න පුළුවන් ඉති ඒක පොඩ්ඩක් මම මුල් හරියේ මගේ මේ වීඩියෝ සෙට් එකේ තියරි ගැන පාඩංකරපු මුල් හරියේ වීඩියෝසලක තියෙනවාඉ ඒක හෝ නොෝටකින් බලලා ඒ ගලපල් ලියා ගන්න එත ලකුණ හත්තරා ආබහු ලකුණ හයකොට හතියන වඩමින් බයි සාම්පල ිස්්‍ර ්‍රීලින් සම්ලිින් මෙතැ එතකොට මෙතෙදි සාම්පලින් කියන්නේ අපි යම් කිසි පෝපිලේෂයකින් ඩේට ලබා ගැනීම සඳහා යම් කිසි කොටස තෝරගන්න විදදිිය. එතට තෝරගන්න විදි ගැත් ම මුල් හරි වඩියෝල කතා කරලා තියෙනවා. නෝට්ගෙත් තියෙනවා. එතනින් බලාගන්න සාමනවක රැ්ඩම් සම්පලින් මෙතැටස් අපි කිව්වනි සිිටමිසාම්පලින් ටඩිෆයිඩ් ඩොවිදියට කතාකරපු වගෙන්ටයිස් අරගෙන ඒ පොඩ්ඩක් විස්තර කරාම හරි. මන්තියරි පැතලොකොට කතා කරන්න නැහමතෙන්දිී අපියන් තුන්ගෙනනි කොටහට එ තුංගෙන කොට සි කියෙනවා දෙ number ප for එතකොට මෙතන ඩේට සෙට් එක දීල තියෙනවා ඒගන්න නබ්‍රලස්මන් පා එතකොට මොන හරි පාර්ස් අලුතෙන් දාපුවා මැන් නොල මශන් සෙට්ට එක එතකොට සති පණහක දැන් උදාාරණයක් විදිර මේ තියෙන්නේ පලනි සතිය නම් පාර්හතලස් නමයක් අලුතෙන් දාපුුව තියනෝ මැසින්ටිකට පලනිි සති ඇතුවත දෙවනි සටය කිය මේ එක ගත්තත් ඒක හතලස් පාහ ති ඔය විදියට ට පණහක් මෙතන තියෙනවා තින් පලවැනිීමක තමයි මෙතන දීල තියෙනවා මොකද කස් frequency distribution for this data by selecting class withs 5 ලාවි එක ෆයි කියල ගන්නලු ඒවගේම ඒ ටික මෙඩේට හිස්ටෝ ගමන් ්‍රීකවන්සි පොලිගන්න එකක පෙන්න්නන්න තියෙනවා ඇට ්‍රීකන් ඩිස්ියෂ එක හදනකොට ලකුණු පහක් තියෙනවා මේ හිස්ටග්‍රමන් ෆ්‍රීකන්සි පොලිගොන්න එක ඒක පෙන්නනොවට ලකුණු හයත් තියෙනවා ඒටික් කරන්න තමයි තියනෙ ති මම මෙන්න මේක කරන විදිිය කියන්නං මේ ඩේර ටිකක් හොම ාන හදන්නේ එතකට මෙතන් තියෙන්නේ සති පණහක රිපලස්මල් කරපු පාර්ස් ගානනේමසින් එතොට අපි ලාස් විත්තක පහක් විදිට අරගෙන කොහොමද මේ ්‍රීකොන්සිටිිෂ එක හදන්නේ. ඉතින් ඔන්න මම ඒඩේටඩ ගත්තමතෙන්ට මට මේක හදන්න ලේසි වෙන්න ඉතින් මේකද මොකද වෙන්න ඇතටම අපි ලාස් විත්ත එක පහ විදියට අරන් හදන්න පොඩ ස්සල දැනගන්නන කොහොමද ගන්න කියෙ ඉති ස්සල්ලම අපිට මේක හොයා ගන්න ඕන අ්ඩු මගේ සහ වැඩි මගේ කොච්චරද කියලා ඉති එක බලංගියොත් මේටික සම්පූර් ඩේට්ටිගේ බැලුවොත් අඩු මගේ තිස් පාගේල අපිට හොයා ගන්න පුළුවන් තට හො මේ පේදියල තිස් ගනම් මෙතන් ස්පා තියන මේකෙනෑ මේකෙත් නෑ මේක ඉති ඔහොම යනව වැඩි මගේ හැත්ත දෙක ඇතවට මනි තන හත්ත ගන්නත් මේටි ෑන දන්න පුලුවන් එහෙ බලංගයා ම හරි ද මේක රහත්ත ගණන්ගොහෙවත්තාව නෑ ඒක නිසා වැඩි මගේ ඇැත්ත දෙක අඩුමගේ තිස් පාගෙල දන්න පුලා මොකදදායි තිස් ගැන තියන මෙත එක තිස් අට නිසා එතකොට අපිට අඩු මගේ වැඩි මගේ අයි ගත්තවොත් මේක දේට තියෙන්නේ තිස් පහේ සිට හැත්ත දෙක දක්වා එතවට මේ පරාසය කොච්චරදද පරාසය කියන්නේ අත්තටම අපිට පුළුවන් මේ විදියට මේ දෙකේ වෙනස බලන්න හැත්ත දෙක රන්න තිස් පහ සාමන්‍යෙන් ගත්තොත් හැත්ත දෙකරින තිස් පහ කියනකේ උත්තරේ නෝ කොච්ච රද තිස් පා කියන ඇත තිස්පා වනස් පා හැට පහ තතිහායි තිස් හතක් එනවා හැබැයි මේකට අපි එකක් එකතු කර ගන්න ඕන තිස් අ්ටාක් එකට හේතු තමයි මේ හැත්ත දෙකින් තිස් පහක් අඩුකරාට මේක හැත්ත දෙක තියෙනත් ඕන එක හැත්ත දෙකක් මේකට අයිති තිස් පහත් අයිති. ස් පහත් අයිති අපි අත්තටම කරන්න ඕනෙමුකක්ද උපරිම ගා න හැත්ත දෙකයි තිස් පහ මේකට අයිති නිසා අපි අඩු කරන්න ඕේ අයිති නැති තිස් හතර එහෙම බැලුවත් තිස් අටක් එනවා ඒක හරි කොහොම හරි එක්කො මේදකඩු කළ එකක් එකදු කරගන්න පුළුවන් අපිට මේ වගේ නැත්තං මෙතනින් කෙලිම්ම ගන්න පුළුවන් මේක මේ කඩුගොලේක අපිට කරලා බැලුවන් හරි මොද මේක කොහෙවත් හදදල පෙන්න්න ඕන එකක් නෙමයි හරි තිස් අටයි කියල එෙනවානි ැ අප කලාස් විත්ත එක කියලා ගන්න ඕන කීයද විත්තක විදිට අපි ගන්න ඕන පහ එතකොට දැ පහ කියනික ගත්තෝ තිස් අට අපි දන්න කියයක් නොද ලාස් කියයක් එන්න ඕනද ඒ අපි වලන්න ඕන ඒකට පහෙම් බෙදෙන පහේ ගුණාකාර දැන් ලාසි මේ පහනි අපි දන්න පහ දහය පහල විස්ස හොම යනවා තිස්. ඒගැන පහයේවා පස්වරක් හතනං තිස් පහයනවා හැබැයි තිස් පහරන් හරිියන්න හැම එත නොක්කොම තිස් අටත් තියෙන නිසා. එතඩ එක පැහැදිදින එම් පස්වරක් අට කොච්ච රජ හතලි හයන්නේ එක තම අපිට හරියන්න හත ලිහක දිසට දාන්න පුළුවන් අපිට. එතකොට එහනම් ඔන්න ෝකයි කරන්නේ ඒගැන අපි බලන්න ඕන වැඩි මගේ හොයා ගන්නොන අඩුමගේ හොයාගන්න ඕන ඊට පස්සේ ඒ දෙකේ තියන පරාසේ කොච්ච රදි කියල හොයා ගන්න ඕන පරාසේ කියල කියන්නේ අපිට මෙහෙම පුළා වැඩිම අගේෙන් අඩු මගේ අඩු කල්ලා එක එකටු කර ගත්ත නම් පරසය එනවා අපිට ඔය විදිහ ර අපි තිස් සටයි ගෙලාව මේකේ තිස් අටනං අපි ඊට පස්ස මොකද කරන්නේ මෙ මේ ලාස් විත්තක විදිර අපි ගන්න අගේ තමයි පහගන්න කියලා තියෙනෙ එහනම් ඒ විත් එකේ කීවෙනි ගුණාකාරය එහෙම ගුණාකාරයක් විදියට මේකට ආසන්න වැඩි මගේ ගන්නේ මොකද අඩුම පැත්තෙන්ම් තිස්සට අඩු පහේගුණකාරය තියෙන තිස් පහ ඒ අඩු පැත්තර හරියන්න හැ. වැඩි පැත්තෙන් තියනෙනොහත්තලියහ. එතකොට වැඩි වෙන්න මෝනෑ සමානුනත් කමන්න ඇතින් තිස්සට පහෙගුණකර සමාන වෙන්න හැබ අඩු වෙන්න බෑ අඩුවෙන් නැතුව ගන්න පුළුවන් මුල් මේක තම අපි ගන්න ඕනි. එතකොට තිස් පහට එන ගන් තියන පහේගුණනාකාර අඩුයි. අපිට ලබෙන මුල්ම එක තිස් අටට සමානහෝ වැඩි ඉතින් ඔන්නෝක තමයි අපි ගන්න ඕනේ ඉතිං ඔයටික පැහදිදින විත්තක පහකේවා ගන්න තියෙනවා එ හත්තලිහ එතගොට අපිට දලවශය මෙ මෙහෙම එකක් ගන්න පුළුවන් හත්තලිහ පහෙම් බෙදුවොත් අට්ටයි ඒ යන්නේ මේකේ විත්්‍යක පහනාං ඔක්කොම ලාස් කියා කිය ෙනවද කලාස් ගාන ක් එ ඕන හරි මේ ලාස්ගාන අටක් එන්න අපි ඔය හත ලිහ කොහොමද දාගන්නේ එතකොට අපි දන්න මේකේ අඩුම තිස් පහ තියන්න ඕන වැඩිම හැත්ත දෙක තියෙන්න්න ඕන එතකොට අපිට පටන්ගන්න පුළුවන් ගීෙන්ද එත වොට අර කිව්ෝ වගේ තිස් පහයෙන් පටන්ගත්තොත් එතකට තිස් පහත් අයිති නිසා අපිට හත්ත ලිහ කියන එක තිස් පහට හත් ලිහ ජන තිස් නමයක් එකතු කළල බැලුවනම් හරිමකද හත්ත ලිහන අගය අපි ගත්තු එහෙනම් අපි තිස් පහට තිස් නමයක් එහෙම නැතා හත්තලිහක් එකතු කල්ලා එකක් අඩුගල්ල බලන්න පුළුවන් ඒ ගැන හැත්ත හතර ප්‍රශ්නය නැතිස් පහෙන් පටන් ගත්තොත් හැත්ත හතර වෙන තමයි ඔයස එට්ට එහෙන්නේ. ඔන්න එහෙම ගන්න පුළුවන්. එතකොට ඒක හරි ැත්ත අපි අඩුව එක පිම තිස් හතරයෙන් පටන්ගත්මකද වන් තිස් හතරයෙන් පටන්ගත්තවත් එහ මෙහෙනුත් එක අඩුව නෝ හැත්ත තුනඉ පස්සේ තිස් තුනෙන් පටන්ගත්තො හැත්ත දෙ ඒගැන හැමදිසෙම රේන්ජකැන අපිට හත්තලියක් තියන නෙමිතන ඒ හතලිහ එකතු කරල බැලුවන් හරි පහගුණ ගරෝලින් ගත හතලි තිස් පහහි හතල ති පහතලය ගැන හැත්ත පහ ඇතම එක එක කඩ්ඩු කරන්න ඕන ඇත්හර ප්‍රශ්නයන්න හැත්ත දෙක එතන තියනවා. ඊට පසේ තිස් පහ ඇත්ත හතර හිෙනම් ගන්න පුළුව. තිස් හත රයි හතලියයි ගත්තොත් හැත්ත හත රයි එක අඩු කලවලුවත් හැත්තතුනයි එතනත් හැත්ත දෙක තියෙනවා. තිස් තුනින් පටන්ගත්තො තිස්තුුණයි හතලියයි ගැන ඇත්ත තුනයි එක අඩු කලවලුව හැත්ත දෙකයි ඒත් ගැටුවන්න හැත්ත දෙක තියනවා. අපි තිස් දෙකෙන් පටන් ගත්තොත් මෙතනිුත් එක අඩුවනෝ හැත්ත එක එන්නේඇයි තිස් දෙකයි හතලයා ගනන්නේ හැත්ත දෙකයි. කඩගුර හැත්තේකයි මෙ මේ කෙදී තිස් දෙකින් පටන්ගත්තවොත් හැත්තයකෙන් හතලිහ ඉවර වෙනවා මොක තිස් දෙකත් එක්ක ගනන් කරන් ගියොත් තිස් එක ඇත අරන අපි න්න තිස් දෙක පටන් ගන්නේ තිිස්ස කචාරයොත් හතලිය ජයා ගැන හත්තකෙන් ඉවරයි එතකොට මේක ගන්න බෑ මොක දෙක ගත්තොත් අපිට හතලිහට වැඩි ඕනනො එකැන ලාස්කාරන අට නෙමේ නමයක් වෙනවා ඒක ගැල්ලපෙනෙ නැහැපිට වැරදි කියනවන මේ එක ගැල පෙනෙ නැහැ. අපිගන්න ඕන විදිහ තමයි එහෙනම් මෙන්න මේ ක්‍රම තුනින් එකක්. එතකොට ඔන්නටික අපිට පැහැදිලි වෙන්න ඕන. එහෙන අපිටාවගොහොමද තිස් පහේ සිට හැත්ත හතර වෙනකයන්න පුළුවන් හත්තරඉදලා හැත්ත තුන වෙනකයන්න පුළුවන් ඇත තිස්තුනේ දලා හැත්ත දෙක වෙනකයන්න පුළුවන් අපිට ලේසි ගුණාකාරයක් තියන එකකින් යන එක තිමම් එන්න මේක තෝර ගන්නවා තෝර ගත්තුොත් ක්ලාස්ටික හැදනි කොහොමද ඉතින් හැම තිස්සේම මෙ මෙහෙම මේක තිස් පහනං ඊළඟ අගය අග පැත් දාානබි ලාසිකේ විත්තක පහයිනි විත්තකට වඩා එකක් අඩු කල් දැම්ම හරි විත්තක පහනං ස් පහයි පහයි හත්තලිහයි එන එකක් අඩුගන්නවා නැත්තං පහනන් හත්තරක් එකතු කල බලන්න පුළුව එක්කෝ නැත්තම් පහම එකතු කල එක අඩු ගර බලන පුලංකො දෙකම එකයින තිස් පාහයි පැහත්තලිහයි හතලක තිස් නම් එයයි. ඊළංගේක හත්තලිහෙන් මේ තිස් නමෙන් යුරනාාම හත්ත ලිහිහෙක් එ හත්තලිහයි හත්තරාක තුරාම හත්තලිස් හතරයි. ඒකනවෙන්නේ පහ එකතු කල එක අඩුකර හරි හතලි පහහික හතලි හතරයි කියලා එන ඊළගේෙ හත්තලස් පහ. ත පහනන් පහක්දු නම් පාණ හයි එක අඩු රාම හතලිස් නමයයි. දැන් රටාව එනවා කොහොමද මෙන්න හැම පහේගුණකාරයම මවුල් පැත්තට එනවා හතලිස් පහනම් පන්න හා මේ පැත්තත් එෙනවා නමය හතර නමය හතරවෙන්නේ පහම පහයනකොට එනම් පණහා පනසතර පනස් පහ පනස් නමය හැටට හැට හතර හට පහ හැට නමය හැත්ත හැව ඇත්ත හතර ඔන්න ක්ලාස් අට කයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. මේ ඕන එක විත්්‍යක පහයි ඒක කියනපු ලමුකක්ද මේකෙ තියනවා තිස් පහ තිස් හය තිස් හත තිස් අට තිස් නමය අගැන් කියද එකයි දෙකයි තුනයි හතරයි පහයි මේක හත ලිහ හතලස් එක හත ලිස් දෙක ලස්තුන අතලස් හතරඒ ගැන එකයි දෙකයි තුනයි හතරයි පහයි විත්තක පහයි. ඉතින් ඔන්න විදියට අපට මේ ටික ගන්න පුළුවන් එහෙනම් ්‍රස් ටික හොයාගනි ඔන්නය විදියටඒ ගැන මොකද කරේ අපි පැඩිමගේ අඩු මගේ හොයාගත රිස් පහයි හැත්ත දෙකයි. වෙනස බැලුව වෙනස බලලා එකක් එකතු කරන්න ඕන ඉතින්ැන මේක මේකඩු කරන්න ඕනා. අපිරනම් හද වැඩි මගගේ අඩුමගේ අඩු කරා එක එක්තු කර ත ඇත්ත දෙගෙනස් පා ගිය හමති හතයි ඒකට එකක් එකතු කරා තිස් අටයි. ඕකනයාව ඉට පසේ විත්තක පහයි කියල ගන්න කියලලා තියෙන අපිට විත්තක පහනං අපි බලනොවා පහේ මොනගුණනාකාරද මීට අඩු නැත්ත කියලා. පහ ුණකාරවිදිත ගත් තිස් පහ තිස්ට වඩ අඩුයි. අපි ගන්න ඕනි පහෙගුණකාර හරිඒ ක්ලාස් විත්තකය ගුණාගාරවලින් මොකද මෙන්න මෙතෙන්ට එන අගයට සමාන හෝ වැඩි වෙන මුල්ම එක. ඉතින් තිස් පහ වැඩි වන්නේ න හමාන වෙන්නත් නෑ ඊළඟ පහේගුණකාරය හත්ත ලිහ එකන පස්වරක් අට ඉති හත්ත ලිහ මේකට සමාන වැඩි වෙන අග එ ඒක තම අපි ගන්නේ ඊට පස්සැමකද කරන්නේ හත්තදික වෙන සාකෙන විදියටට අපිට මෙන මේගේ සෙට්ට එකකම්ම ගන්න පුළු අය කියන්නේ එක්කො මෙන්නක අඩුමගේෙන් පටන් ගෙන හත ලිහා කියන්න පුළුවන් නැත්තන් ඊටත් අඩුවගේකින් පටන් ගෙන වැඩිමගේ ඉවර වෙන විදියට හතලිහා කියන්න පුළුවන් ඔය විදියට එතකොට උගතිස් පාහඇත්ත දෙකන අඩුම වැඩිම කියන්නේ ඔය අතර තිය ඕන එක ගන්න පුළුව නමුව අපි ගැලපෙන්න එකක් මෙහම දෝර ගන්නවා හරි එහෙම නම් ඒ පැහැදිලි ඇති මොකද වෙන්න කියන එක එතවොට දැන් අපි ඔන්න ඕකඒ ලාස්ටික මම දාගන්නවා ඊට පස්ස අපට ප්‍රීකන්සි හදන්න ඕන මොද මේ කියල් තියෙන්නේ මේක ෆ්‍රීවන්සි ඩිස්ටියෂන්ක පෙන්න්න කියලා මේක කන්ස්රක්කර කිය ්‍රකන්සි ිසිව කිය එක දැ මෙතන් ටාවට පස්සේ මොකක්ද කරන්නේ. මෙතෙන් ටාවට පස්සේ අපි ගන්න මකද කරන්නව තියෙක අර මේව ගණන් කරලලා මේ රෙන්ජිකට ජනේවා කියී අත් තියේද ඒ පුරවන්න තියන්නේ. එ ඒකට ක්‍රමත් දන්නවා මොකදද මෙන මෙතනින් ගත්තෝ අපිට මේ මේ හතලිස් නමය කියනන්නේ හතලිපහ මෙැතනින් මන්දා ගන්න හතලිස් පායිතිත් ඒකට එට පසේ හතලිස් හතායිතිත් මේකට. පනසහට අයිති පනස් පහ පනස් නමය අතරේ. ඉට පාහස හතලිස් දොයිති හතල හතලිස් අතරට හතලිස් එක අයිති ඒත් හතලි හතලි අතරට. තිස් පහ මෙන්න මේකට තිස් පහ තිස් නමයට හතලිස් නමයා පහයිති මෙන්න හ ප හතලිස් නමයට පනහයිති පනහින්දල පනස් හතර වන කර. හතලිස් හතා පහ අයිති මොකටද. හතස් පහ හතලස් නමයා අතරේ ට අපිදන පස නි ධාන හර තියෙනව නම් පස්සවෙනනික මෙහෙම. ඊට පස්සේ හතලිස් පහ ආපහු මේකට අලුතකත් පනස්හය මෙතෙන්ට හතලිස් දෙක මෙතෙන්ට ඉටවාසේ අපට ගැන්න පුළුවන් ප පහ මේකට හතලිස් තුන මෙතන්ට පනස් දෙක මෙතෙන්ට හතලිස් හතර අන්න මෙහෙමෙනවා හතලිස් අට මේකට හතලිස් පහ ආයිත් මේකට ඉතිං ඔය විදියට යන්න පුළුවන් දිගට මම කරන්න ඕනෑන ක්‍රමි දන්නවනි ඉතිං ඔන්න මම ඒ ඔ කොම මාකර දත්ත මෙතන දැන්කර තිය ඒ ගාන බලල් දාගාන්න තියනෙ මෙතැ යන දෙයි. මෙ පහ පහයිදායයි කොලාහයි ඉ පස්සේ මෙතන පහදාය පහල විස්ස එකයි විසි එකයි මෙතන පහයි එකයි හයයි මෙතන පහක් තියෙනවා දෙකයි දෙකයි එකයි ඔන්න ඔයි විදියට අපිට ඔය ටික මා කරගන්න තියෙන්නේ ඉතිං මගන්න ඒ ටික මේ විදියට ගත්තා එන්ටගර ගත්තා ඉතිං ඕකහදාගන්නෙ ච්චර මමාරු නැහැ නිධන්නේ කාඩතක පැහැදිලි වෙන්න ඇති ඉතින් ඊට පස්ස දැන් ්‍රීකසි ඩිිවේෂ එක තව හදන්නනදේවල්ඩිගා තියෙනවා මම මේකට ඇත්්කර ගන්නවා තව කොලම් එක ලස් බෞවන්ඩීස් ඉතිං ඒක දන්න විදත් ම කලින් පැහදිලි කල තියෙන ඕන තරං මොකද කරන්නේ ඇත්තටම දැත්තොත් මෙ මෙහෙම ෝොක වෙන්නේ මෙන්න මෙ තැන මේ ලාස් අඩු පැත්ත ලිමිට් එකයි ඊට කලින්ක්ලාසගේ වැඩි පැත්ත ලිමිට් එකයි එකතු කල දෙකෙන් බෙදුවන හතලිහ තිස්නමය හැතනමයයි ඒක බාගේ තිස්නමය දශම පහයි. එතගොට ඒක මේකේ වැඩි ලිමිට් එකටත් ගන්නවා මේක අඩු ලිමිට් එකකටත් ගන්නවා. එතකොට මෙ තිස්නමය දශම් පහම මෙතෙන්ටත් එනවා මෙතෙන්ටත් එනවා ඕකනිකරේ ඉට පසේ මෙතන ගත්ත හතල සතරයි හතලිස් පහයි. ගන ලාසගේ මේක වැඩිය එකයි ඊලං ලාසක මුල්ලෙකයි එතට එකතුකරොත් අසුනමයයි දෙකෙන් බෙදුවත් හතුළි සතරයිදශම් පහයි එහන මේක වැඩියකත් හතලි සතරයි දශය පහ යට අඩුව එකත් හතලි සතරයිදශයම පහ එතකොට ඕක තමයි කමය එතකොට මෙ මේ ඕක ච්චරමහිතන දෙයක් නෑක එකතු කර කරයන්න දෙන රටාවක් නිතියෙන්නේ අතාාව හැටි ම්මුකක්දවෙන්න ඕනනි ඇතර වෙන මේකයි මෙත හැමතිස බලන එකෙන් එක දෙයන්නේ කියලා. තිස් පහ තිස් නමය ගහම තිස් නමයෙන් පස්සේ ඊළන්ගේක හත්ත ලිය එකැන එකයි න වෙනස හත්තලිහේග හතලි සහර යා ඊලළගගේ හත්තලිස් පහ ඉතින් අපි හම්ිල ගොඩට හොමතමයි අතලස් පහ ඊට පස්ේ හතලස් නමය වෙනකන්ගියා ඊළගේක පණහා එකන එක වෙන සත්තම ඊලංග්‍රලාසකට අද තියෙන්නේෙ. ඒ එකක නං වෙනස එතකොට අපිට කරන් තියන ඇතර මෙතන කියන්නේ මේකයි තිස් නමයයි හත්ත ලිහයි ඔය එක වෙනසා අතර තියෙනගේ ගන්නේ තිස්නමයයි හත ලිහයි මැද්ද තියෙන කියියද හරි මැද තියෙන තිස් නමය දශයම් පහ දෝට සොරි තිස්නමයයි හත්ත ලිහයි මැද එතකොට මොකද වෙනි මේකට වැඩියගගේ තිස් නමයදශම් පහ මේකට අඩුවගේ තිස්නමය දශයම් පහ ඔන්න ඕකයි වෙන්නේ එති අපිට කරන්න තියෙන මොකක්ද අමුතු දෙයක් කරන්න නැහැ තිසම මේකෙන් දශම්පහක් අඩුගන තිස් පහ දශපහති සතරයි දශම්පහයි මේකට දශම් පහක් එකතුගන්න තිස්නමය දශම්පහයි මේකෙන් දශම්පාහක් අඩුගන්නවා තිස්නමය දශපහයි මේකට දශම්පාහ එකතුගන්න හති සතර දශම්පහයි තින් ඔය විදි යන්න පුළුවන් අපිට කලාස් බෞන්ඩ්‍රී සදා ගන්න ගට කොහොමත් සාම්‍යින් උඩ්ඩ ලාස් එකේ වැඩි පැත්තේ බෞන්ඩ්‍රිය එක යටට ලාසික ඉල්න් ක්ලාසික අඩු පැති බෞන්්්‍රිය වේෙන මේක වැඩි පැත්ත එකක ඊලාගේ එකේ අඩු පැත්ත මේක වැඩි පැත්ත එක මේ ඊළගෙක අඩු පැත්ත ඉතිං ඔන්න විදියට හැදෙනවා ඉති ඔය විදි අපිට මේටික් කරන්න පුළමුකද කරතියෙන්. ගත්තොත් තියනෙකින් දශම් පහකඩු කල්ලා මේ පලදන දශම් පහක් එකතු කරල මේක හදදා ගන්නවා. ඉතින් ඔන්න විදියට අපිට ඒක ගන්න පුළුවන් ඉතින් එක මං කලින් ඕන තරම් පැදිි කරපු එකක් නිසා මංමතෙන්දි ඒක වැඩිය විස්තර කරන්නයන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඊළඟට මොකද කරන්න පුළුවන් ඕක හැදෙන් ඕන තව අපිට ඕන වෙනවා මිඩ පොයින්ස් ටික මි පොයින්ස් ටික කෝමද ගන්නේ දැන් අපි බන්ස්ටික නම් හදාගත්තව විදිට මි පොයින්ස් ටි හදාගන්නේ මෙන මේ විද්‍යට මංගේක වැඩිපුර දෙයකු දැම් හැබැයි මොකද ඒකත් ඕන වෙනවා අපිට තිස් පහත් තිස් නමය මේක තියනෙ තිස් පාතිස් නමය ඉඳලා හැත්තාව හැත්ත හතර වෙනක රටාව අපි දන්නෝ පහේ සෙට්ටයන්නේ ඒන එනම් මීට කලින් එක හති සතරෙන් ඉවරවෙන්න ඕන කියද පටන් ගන්නේ තියහෙෙන් තිහේසිට තිස්හතර දක්වා වෙන්න ඕන මේක හැත්ත පහෙම පටන්ගෙන හත්ත නමේ දක්වා යන්න ඕන මේ රටාව අනුව ඉතින් ඒ අනුව අපි යන්නේ උද්ඩිං එකයි යටින් එකයි දාගන්න වැඩිපුර ඒක බවන්් ුනත් ොයන්න පුළුවන් ෆ්‍රීකන්සිේක බින්දුවයි මොක දේවට දාලා අගියන් නෑනය අපිට අපිට අ ගණන් කල ධනම අ තියෙන ග්‍යන්ටික මයි ටිකට දැම්මි එතට අගියන් නැති නිසා ්‍රීකවන්සි බින්දුවයි ඒක ම වෙන පාටකින් දැමේ ෝක ඔහොම තියන්න එතවට ඔය ටික දාලා විඩ්්‍රලිව එක හොයන්නේ කොහොමත මේ ඕන මේක මිඩ්්‍රලිවක හොයන්න පුළුවන් අපිට මෙන මේ විදියට කොහොමද මේ ලාසෙක් කියල හිතමක අපිට හතලිහ දන්න හතලිස් හතර පෙදනවා දෙකින් හල හතලිසරගෙන සූ හතර දෙකෙන් බෙදම හතලි දෙයි එතන ගත්තොත් එහෙම ඉ පස්සේ අපි ගත්තොත් මේ ලාසික පනස් පහදන පනස් නමේ ගැන මෙනමිතන් තියෙන අගයන් දෙක මේක හතලි හතලි හතරණ මේ දෙක එකතු කල දෙකෙන් බෙදනවා සම්මාන ගීද පනස් පහයි පනස් නමය කියා නෝද එක සිදාහතර එක සිද හතර දෙකෙන් බෙදුව හම පනස් හතයි ති ඔය විදියට එහෙම ගන්නත් පුළුවන් එහම නැත්තං තව ක්‍රමයක් තියනෝ මොකක්ද මේ ති අ්‍යාන්ටික නිකන් හිතර බලන්න හතලි හතලිස් එක හතලිස් දෙක හතලිස් තුන හතලිස් හතර මේ අතල ෙද හතලි හතරනකන් මේ නන් තියන්නේ මොකක්ද ප පහ පනස් නයහි වහම පනස් පහ පනස් හය පනස් හත පනස් අට පනට පනස් නමය එත හොට මැදාගේම කල්දවෙන්න ඔක්කොම් පහත්තියන නම් මෙටයි මෙට දෙයි ගියා මැදාගේ හතලිස් දෙක මෙතියෙන්නේ මෙට දෙකයි මෙට දෙයි ගියා මැදාගේ පනස් හතමේතියෙන්නේ එහන ඒ අනුව අපිට ගන්න පුළුවන්න්නේ මේකේ දෙ මේක පණ හතආ වගේ අපි දන්න නොදැන් මේක යන්න හල කියීද. තිහ තිස්සක තිස් දෙක තිත්තුුණ තිස් හතරය. එහමනි තිස් පහ තිස් හය තිස් හත තිස්ට තිස් නමය. හතල හතලස් එක හලස් දෙ හතලිස්තුන හතරිි සතර. හතලස් පහ හතලස් හය හ හ හලට හතලිස් නමය එහන. දෙක්ක හත දෙක හත විදියට ගිහින් දයන්නේ. පනස් දෙක පනස් හත හැට ැට හත. ඇැත්ත දෙක ඇැත්ත හත. මිඩ්ඩලි ුටි හො ොවිදියට ගන්න පුළුවන් නැතුව අගගානෙම එකතු කර කර යන්න ඕන් නැහැ. මේ විදිර දෙක අපිතර හොයා ගත්තන් රටාවල්ල ගත්තා පුරුවන් යන්න පුළුවන්. එතකොට ඔන්න ඒ කොළම්මික අපිට ඔය විදියට ගන්න පුළුවන්. එකොට මම මෙහම ඇට්කරගන්නනඔන්න මි්ඩලටික මෙතන තියෙනවා හරි ඉති ඕකතම අපිට අවශ්‍ය වෙන දේ එදකොට ඔන්න අපි හදාගන්න ඕන ෆීකන්සි ඩිස්ියෂන් එක අපි හදල තියන්නේ ඉහැන් අපිට ඕන දවල්ලොල්ට ඇතටම ෆ්‍රීන්සි ඩිස්ටියේෂන් කිව්වා හම අපිට මුලිම කියල් තියන්නේෙ ප්‍රශ්නය මොකක්ද ප්‍රශ්නය අතටම කියල් තියන්නේ කස්ටාර්් ්‍රීකන් ඩිස්ටියශන් කියලා ඒ මෙතන කියල් තියන මුොකක්ද for data by select classවි file විතක පහ කිය දරගෙන ඒ අන ්‍ර ි්‍රවශ එක හදන්න කියලා එතකට ඒ ඇත්තට මීල්ලඟ ොට තමයි තියෙනෙ ්‍ර aboutව data්‍රම ්‍රී පලිගන් කියලා එත ගොට ඔන්න ඔය විදියට තමයි එන්නේ හරි මේකේ ඇත්තටම මෙ මෙහෙමයි මේ ්‍රීකන්සි ඩස්ිියෂන් කිව්වා ම පිට මෙන මේ කලාස් ඉන්ටවල් එකයි ෆ්‍රීකන්සිකයි තිබුණත් ඕක ්‍රීකන්සි ඩිස්ටියෂ එක තමයි ඔය දෙක විතරක් හදන්නත් පුළලුව අංහැබැ ඒකින් අපිට බෑ හිස්ටෝග්‍රම් එකයි ප්‍රීන්සි පොලිගන්න එක හඳන්න එතකොට ඇත්තටම දත්වොත්නම් මේ කලාස් දෙකින් වැඩකුත් නැහැඔට මේ ෆ්‍රීකන්සි ඩිට්‍රිියෂන් එකට නමුත් අපිට හිස්ටෝග්‍රෑම් එක අඳන්න මෙන්න මේ කොල් එක අවශ්‍යයි කාස් බවන්් රිිස්්ටික ඒක හදා ගන්න වෙනවා. මේ ටික හදාගන්න වෙනවා හැබැයි ඒකටත් මේ දෙකනම් අවශ්‍ය නැහැ නමුත් මේ කොල් මේ එක අවශ්‍යයි. එතකොට ෆ්‍රීකන්සි පොලිගන්න එක අඳන්න නම් මේ මිඩ්ඩලව් කොල් එක අවශ්‍යයි මේ දෙකත් ඇතුළත්ව. ඉති ඒක අපි ඔය ඔක්කොම දාලා. හදා ගන්නේ ඉති දැන් අපි කොහොමද මේක පොලිගන්න එක අඳින්නේ ඒ නතන් හිස්ටෝග්‍රෑම් එක අඳින්නේ ඉතින් ඒකට අපි මෙෙම ගන්නවා හිස්ටෝග්‍රෑමි එක අඳිනකොට අපි මෙට ෆ්‍රීකන්සික දානවා එතකට ම දාන්නා එතකට මෙට අපි දානවා මේ ලාස් ඉන්ටවල් සේගන්නේ මෙතන්ට ගන්න බවන්් රිිස්්ටික එතකොට අපිට මෙ මෙහෙම ගන්න පුළුවන් මේක ඇත්තට මදි ොකොට මෙහෙමයි වෙන්න ඕනි එහම කරමක මේක ඇත්තට මෙන් නඕන විදිිය තමයි මෙතැන බින්දුව පොයින්් එක බින්දුව පයින්් ෙන බිින්දුවෙන් පටන්ගෙන අපි මෙහෙට ෆ්‍රීවන්සේ එක අඳන්න ඕන එත හොට රීකන්සි කොච්චලාක් කෙනනක යන්න පුළුවන්ද බිින්දුවති යනවා දෙක එක් කොළ හා විසිය එක එහිෙනම් උපරිම විසියක දක්වා යන දයට අපිතු මේක ස්කේල්ලෙ කරන්දි නොන අපිට ප්‍රස්තාාර කොලයක් දෙනො මේ කන්ඳන්න පහ දහාය පහලොව විස්සනං වෙන්න විසියක වගේ ඔය ඔගේ තැනකට එත මේ පැත්තට යන්නේ ලාස් බෞන්ඩ රිස්ටික බෞන්ඩ ස්කි්වාහම බෞ්රිස්ටන් ගන සි මයි දශය පහහින් ඒ අතර ඕන්න ඇතිස් හතර දශයම් පහ තමයි මේකට අවශ්‍ය වෙන්නේ අපිට මෙත පොඩ්ඩ රැල්ල දාන පුළුවන් කෙටි කරනවා කියනක පෙන්න්නන්න තිස් හතරයිදශයම් පහා හිළඟට මාක්වෙන්න ඕන තිස් නමයයිදශයම පහ ති සදරජශම් පහ තිස් නමයිදශ පහහා ලගේක තිස්නමදශය පහ දන මක් කවෙලා එන හතලි සතර දශය පහ එන්න ඕනහතලි අතරයිදශම පහ ඊට පස්සේ ගැන මෙහට එම් බවන්් ්‍රිස්්ටිකයන්නේ හතල හතරදශ පහතියන ළංඟක හතලි නයිදශ පහ එතකොට මේ හැමකම පරතරේ තිය ඇතටම පහනි පහ නිසා මේවා සමාන පරතරවලින් තම අපි මාක කරන අතලිශ නමදශ පහති යනවා පනසතර දශම ඕන එන ඊට පසෙන්නේ පනස් නම දශම් පහා පනස් න දශය පහ හැට හතර දශය පහා ඔය විදියට යන්න ඕන ඊට පස අපි න්න හිට්‍රගෑමින්ඳන විදිියමොකක්ද මෙ මේක තිස්හත රදශම් පහ ස් නම දශම් පහතර දෙකයි මේක පහනි වින්දුව පහ දහාය පහලොව හිස්ස තවට අපිට ගැන්න පුළුවන් කොහොමද සතරයි දශම්පහ දෙක ගැන මේ වගේ උසක් එක හරිිය අපි මැනල ගන්න ඕනතිනමදා ඒට පසේ තිස් නමය දශම්පහත් හතලි සතරයිදශම්පහත්තර කොළහයි තිස් නමයදශම්පාහය ඉඳලා දහය මෙතන එකළහා ගන මේ වගේ උසක් කියීමක එහෙන හතලි සතරයිදශම්පාහ වෙනක කොළහ හතලි සතර දශම් පහ ඉදල හතලිස් නමයි දශම්පාාවෙනක විසි එක හලි නවයිදශම්පහමතන් තියනවා විසි එක කියන වෙන විශ්ස මෙතරෙන විශේ කියන මේ වගේ උසාක් එහල නොමේදශම් පහවෙනකං ඕෝක අතුලිස් නොමයිදශම් පහය ඉදල පන සතරදශම් පහවෙනකං හයයි හය කියන්නේ පහට වඩා චුට්ට මේ වගේ ට ති ඔය විද්දියට අපිට ඉතරු ටික මාකර යන්න තියෙන්නේ මේක තියෙන් නොන මෙහට ෆ්‍රීවන්සි කියි ඇක්සිස් එක නම් කරා මහරි මෙහෙට අපට ලාස් ඉන්ටවල් කිය මේ ලාස් බෞන්ස් කියලා ගන්නත් පුළුවන් නැත්තං අපිට මේ ප්‍රශ්නී තිනර පාටස් ගානක් කියලනි නම්බ පා රිලස් වගේ එහෙම එකක් දාන්නත් පුළුවන් මේක මාතෘතාව හිස්ටෝගම් එකහිෝගම් මෙ නම් පාට ඒ දැම්මනං හරි තින් ඔය විජිරතම අප හිස්ටෝග්‍රෑම් එක අඳන්නේ හිස්තබෑම හොමන්දි නො වගේ ෆ්‍රීකවන්සි පොලිගන්න කොහොම දඳන්නේ ෆ්‍රීන්සි පොලිගන්න කන්දිිද්දිී අපි ටෝනවෙන්නේ මනාද අ ඒක ටෝන වෙනවා මේවත් එක් ම මිඩවැලිවෙගත් එක්ක ෆ්‍රීන්සික එහෙන ඒ අපි කොහොමද දන්නේ ඒ අපි ගන්න මෙහෙමයි මෙහෙම ප්‍රස්ථාරය හින්දුුවනා අරවාගේ මතමයි ෆ්‍රීකුවන්සික මෙ හෙට එෙනවා අපි අරවාගෙන් පහ දහය පහළ විස්ස විකන උපරිම යනෙන පුළුවන්ගේ ප්‍රීකසක එරම් අපිට හෙම මාකරන්න පුළුවන් මේ පැත්තට එන්නේ මෙන මේ මිඩ්ඩල ුටික තික තිස්හ හලස් දෙක ති දෙක තිහ හලස් දෙ හල හ පනස් දෙක ප හැට දෙක හැට හතස හැත් දෙ අයි හැත හත එනවා ඔය ජට දාන පුළුවන් කද තිස් දෙකේ දී බිදුුකයි එන අපියන්නේ ටික මා කරන්න තියනෙ තිස් දෙකේ බිදුුවයි ති හතේදී දෙකයි අතිස් හතේද දෙකයි කියන මේ වගේක කියකු දෙේදී එකොලා හයි එ හතලිස්කද දහයට මේ වගේ තැන ඒක හරිට පොන්ට්ක වල මාකරන්තින හතලිස් දෙකේ දී එොයි හතලිස් හතේදී විසිය එකයි එන හතලිස් හතේදී විසේ කියන වන මේ හරිිය වගේ පනස් දෙකේදී හයයි හයයි කියන වෙනමිහි එහෙම පනස් හතේදී පහයි හරිට ලයින කෙලින් පනස් සතේ ඉට පසේ හැට දෙකේද දෙකයි අපහු මෙ මේ වගේ ගන්න හැට දෙකේ දෙකයි හැට හතේදිත් දෙකයි හැත්ත දෙකේදයි අපපහු හැහතියන් තැන අයි බින්දුව කියලා ගන්න ඕන ඊට පසමකද කරන්න තියෙන් මේ ටික යා කරන්න ඕන මගතින් මේක මේ පිළිවෙලකට ඇන් දෙෙන හැම තැන කැටියෙන් කරන විද තමයි පැදිලිකරේ මේකයි අර හැත්ත හතේ බිින්ඳුවක් කියෙනෝනි ඒ දක්වා ආකරාම ්‍රීකන්සි පොලිගන්න කියනවා තින් ඔන්නෝක තමයි ඔතන කරන්න තියෙන්නේ. එහෙනම් දැම් පැහැදිල ඇති කොහොමද ඔය කොටස කරන්න කියන එක. හරි එහෙනම් ඒක කරන විද්‍යිය එතැන සම්පූර්ණටික පැහැදිලි කරා ඒ කරන්න පුළුවන් ඊට පස්සේ මෙනමේ කොඩ තියෙනව තාව ලක් දෙගේ කොටස් දෙග සිග්ම නොටේෂෙන්න් පාවිච්චි කරන්න ති මේ සික්ම නොටේෂන් එකෙන් ලියන්න කියද්දි අපි රථාව තේරුම් ගන්න ඕන මේකේ ඒ රටාව කොහොමද අපි ගන්නේ ඉන් ඒ රටාවට මෙහෙම ගන්න පුළුවන් මෙතන ඉඩ හදාගන්න හරි පලනිීක් ගන්නක පලනිීක් ගත්තොත් අපිට මෙහෙම ගන්න පුළුවන් මේක අපිට මෙ මේ විදිට මේ එක කියන එක දැමම මේක රටාව ේරුම් අරන්තිය තොට මක පැහැදිලි කරන්න එක කිය එක මම එක අට එක කියල් තිියනවා මොකද එක බැදීම එක කිව්වත් එක මනය උත්තරි එතකොට මේ අට තියෙන සංක්‍යාමනවාද. එ හතර නමය දාසය විසි පහ තිස් හාය එතකොට අන්න ඒ සංඝ්‍යාටික කොහොමද ගන්න පුළුව. එක කියන්නේ එකේ වර්ගය. හතර කියන්නේ දෙකේ වර්ගය දෙවර දෙක හතරයි. නමය කියන්නේ තුනේ වර්ගය තුන්වරතුන නමය දාසය කියන්නේ හත්තරේ වර්ගය හතවර හතර දාසයයි විසිපා කියන්නේ පහේ වර්ගය පස්සර පාවිසි පහන එ න හයවර හයති සයයි හය වර්ගය. ඔන්න එහෙම එකක් එනවා. එහනම් අපිට පොද්ුවේ මෙන්න මෙහෙම එකක් ගන්න පුළන් මේක. යම් කි සංඛ්‍යාවක වර්ගය එක යට එකේ වර්ගය දෙකේ වර්ගය තුනේ වර්ගේ හතර වර්ග හෙමෙන්නේ එතකොට මේ ක අපි සං්‍යාව අයි කියල ගත්තොත් අපිට මෙහෙම ගන්න පුළුවන් එක යට අයිගේ වර්ගය එක අයි කියන එක වර්ගය එතකොට අයි කියන එක කියන කියනකංගි හින්තිිය ද අයි කියකට අපට දාන්න වෙන්නේ එක අටන හැමකම තියෙන්නේ එක් හත්තර නමය එහම යනවා එනම් අයි කියෙන තියෙද අයි කිය එක තියෙනවා එක්ක තියෙනවා දෙක තියනවා දෙකේ වර්ගයන අපහ තුනේ වර්ගය අයියට තුන ගන්නත් පුළුව තුන්න හත්තර පහ හය අයිට තියනෙ ඔය ටික හැබැයි මේකේ පද්යක් ඇරන්න පදයක් රින තියනවා පලවෙනික ධන ඉළඟික රීන රිතිය එහෙම එකකට එක මාරු වෙනව නං අනිවාර්ම මෙන්න මේක මතක තියාගන්න රින එකේ බලයක් අනිවාර්යම යනවා දෙකේ බලයද තුනේ බල දෙහෙම කියන්න බෑ මෙන්න මෙහෙමයි සංක්‍යාවක් රීණ වෙනෝනං රිීන එකේ ඔත්ේ බලයක් තියවා සංක්‍යාවත් ධ වෝ රිණ එකේ ඉරට්ටේ බලයක් තියෙනවා. එතකොට එහනම් පල්ලවෙනි එක දන්න එතන තියනොන ඉරට්ටේ බලයක්. දෙවන ඔත්තේ බලයක් තියන්න ඕන එහෙනම් අපිට එක අවස්ථාවේ ඉරට්ට වෙන්න නම් මොකක්ද දන එකක් දැම්මොත් හරි දෙක ඔත්ේ වෙනනම් දන එකක් දැම්ම නම් හරි එහෙනම් අපිට උඩ්ඩ එක රින එක කියලාරන් රින එකේ මොන බලේද අයිට එකක් එකතු කරලා අයි දන එක බලය ො විිට හදාාගන යෙනෙ දැම්මකද වෙන්නේ මෙහෙමනි අපිට එනවා එක දෙකතුන හත පහයින තියෙන්නේ එකේදී අයිධනක දෙකයි එකගැන ඉරට්ටේ අයිධන එක දෙකයි ඉරටේ ඒැන දනවෙනවා යටතත් එකේ වර්ගය ඒක හරි මේ පදේ හැදෙනවා දෙකේදී අයි දන දෙක දන එක තුනයි. ඔත්ත බාන තියෙන රින එනම් මෙත රිණ එක හරි යට අයිවර්ගි න දෙකේ වර්ග හතර. ඉතින් ඔන්න ඕකයි රටාව. ඉතින් ඊට පසමු කද කරන්නේ සිග්ම දැම්ම අයි සමානයි කියන කිය දක්වාද එකෙන් පටන්න්න එකේ සිට හය දක්වා. අයි අගේ එකේ සිට හය දක්වා. ඔන්න අප පලවෙනික හදා ගත්තා ඕකයි. එෙනම් උත්තරේ මේකයියෙන්නේ මේ ස්ටප් මෙම මෙ මහ දන්න දෙ නෑ කැලි ත්තර ලිය අනුනත් පුළුවන් මේ ගනන් වල මේකකද පැහැදිලි කිරීමක් අවශ්‍ය ැහැලකුණු දෙකට හරි ඊට පස්සේ අපි ඊළංගක බලමු ඊළගක තියෙනවා එන්දන දෙක වර්ගය කියල තියෙනවා එතකොට එන්ධන දෙකේ වර්ගය නං මේ හැම එකම ගන්න පුලන් මේකමකක්ද ඒ විදිගයටටම ලියනවා දෙ හතර වර්ගය කියන දෙක දන දෙකේ වර්ගය පහ කියන්නේ තුන දන්න දෙකේ වර්ගය හෙනම් පහේ වර්ගය කියනකොට හය එන්නේ කොහොම දෙෙන හතර දන දෙකේ වර්ගය හ එන්නේ කොහොමද පහ දන දෙකේ වර්ගය හොමොම කියල යම් කිසි එ සංඛ්‍යාවක එන්දන දෙකේ වර්ගය රටාව හොයා ගත් අපි එහෙනම් මොක දවිට කියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් මෙන මෙතන අගය දෙක වෙනස මොකද මේ හැම්පදයකම මෙතන දෙක මේක තුුණ හතර පහ සිට එන් දක්වා යනවා එකන තව ගීල එන් දක්වා එහෙනං අපිට මේක අයි වගේ එකකින් පෙන් නුවොත් ලියන පුළුවන් මොකද අයි දන දෙකේ වර්ගය පොදුවේ එතකොට අයිට කියන කිය දක්වා අයනවද සිග්ම අයි සමානයි අයි පටන්ගනි දෙකේ දෙක තුුණ හතර එහෙම යනවා දෙෙන් පටන්ගෙන දෙකතුුණු හතර පහ එෙන් දක්වා අයවා අයි සමාන දෙකේ සිට එෙන් දක්වා අයිධන දෙකේ වර්ගය ඔන්නහෙනම් උත්තරේ ගත්තා ඉතින් ඕකයි කරන්න තියෙන්නේ එතකොට දැන් ඔන්න පලවෙනි ගාන අපි ඉවර කරා එතකට ඒක එෙනම් පැහැදිලි ඇති අපි කලිනුත් සාකචා කරපෝකොටත් තියෙන්නේ ඉති වීඩියක දිජයි දෙවනක මෙතේදි කරන්න බැහැ මම දෙවනක වෙනම වීඩිය හැකින් අරගෙන එන්නම් එතොට අපිට එහෙමනා අපපි පලවෙනි දාන ඉවර කල පලින ඩියහත් මෙතනි නවත්ත.